2024 කියන්නේ මේ රටේ ආණ්ඩු පෙරලියක් වන වර්ෂයක්. ඒ නිසා තමයි ජනවාරි මාසේ 30 වෙනිදා අපි කරපු උද්ඝෝෂණයේ වෙලාවේදී අපි කිව්වේ වෙනසක් හදන වසරක් කියලා ඉවරලා. මේ රටේ ජනතාව ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන් දැඩි පීඩනයකට ලක් කරලා ඉන්න සමාජයක් ඉන්නේ. විශේෂයෙන්ම මේ රටේ මහජනතාව බඩු මිල වැඩි කරලා බිල් වැඩි කරලා ඉතාම පීඩනයට පත් කරන වර්තමාන ආණ්ඩුව මේ රටේ ධනපති පන්තියේ රුපියල් කෝටි 8000ක් බදු මුදල් එකතු කරන්නේ නැතුව බදු දැලෙන් පැනලා ගිය සංඛ්‍යාව 4400 ගාණක් ඉඳද්දි ඒ වගේම වැඩ් බද්ද 115 ඉඳලා 118 දක්වා වැඩි කරන්නේ රුපියල් බිලියන 600ක ආදායමක් අපේක්ෂාවෙන්. එතකොට මේ රටේ බදු ගෙවන්න ඕන ඉතාම ධනපතියන් සියල්ලන්ගෙම බදු එකතු කරා නම් මේ වැට් එක වැඩි කරන්න උවමනාවක් නැහැ. ඒ ලබා ගන්න තියෙන ආදායමෙන් අත්ව වශයෙන්ම වැට් එක 115 ඉඳලා 12 දක්වා අඩු කරන්න පුළුවන්. එහෙම අඩු කරා නම් පෙට්‍රල්, ඩීසල්, බඩු මිල, එළවලු මිල සියල්ල අඩු කරන්න තිබ්බා. ඒ නිසා අපි දන්නේ නැහැ ආණ්ඩුව ඔවුන්ට බදු එකතු ඔවුන්ගෙන් බදු එකතු කරගන්න නැතුව සාධාරණ සැකයක් තියෙනවා වෙනත් පුද්ගලික ප්‍රතිලාභ ලබනවද කියලා ඉවරලා. ඒ නිසා අද දරුවන්ට ඉස්කෝලේ යන්න බෑ. ලෙඩ්ඩුන්ට ඉස්පිරිතාලට යන්න බයයි. බාල බෙහෙත් බීල මැරෙන්න වෙයි කියලා ඉවරලා. ඒ වගේම තුන් වේලක් ආපු ජනතාව දෙවේලක් කාලා තව වේලක් ලෙව කන්න තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. හෙට දවස ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ. පාරේ චිත්‍ර ඇඳපු නංගිල මලිලා රට ඇතැරලා යන තත්ත්වයකට මේ විදිහට අපට පෝලිමක් කියන්න පුළුවන්. ඒ අතරදී ආණ්ඩුව කියනවා මේ කරන් කපන්නේ නැහැ, පෝලින් නැහැ කියලා. ඔහු ඉතින් මේ කර ආණ්ඩුව විදුලිය කැපුවේ නැතුණාට විදුලි බිල ගෙවා ගන්න බැරුව මේ සම්පූර්ණයෙන්ම ගෙවල් ලක්ෂ 10ක කරන්ට් එකක් කපලා තියෙනවා. කඩේ බඩු තිබ්බට, ෂෙඩ් එකේ පෙට්‍රල් තිබ්බට ඒව ගන්න, තෙල් ගහන්න මිනිස්සුන්ගේ ආදායම් මාර්ග නැහැ. ඉතින් ඒ නිසා මෙහෙම මිරිකිලා ඉන්න සමාජයක් මෙතනින් මුදෝ ගන්න නම් අනිවාර්යයෙන්ම නව ආර්ථික වැඩපිළිවෙලක් එක්ක අලුත් ආදායම් මාර්ග මේ රටට උත්පාදනය කරමින් ඒ හරහා බදුබර අඩු කරලා බඩු මිල අඩු කිරීමේ ජයග්‍රහණය ලබා ගන්න වෙනවා. ඒ නිසා ඒක ඉලක්ක කරගෙන අද විශේෂයෙන්ම සමගි ජන බලවේගය මාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ කණ්ඩායමක් සමග අපි අද සන්ධානගත වුණා. විශේෂයෙන්ම මැති ජනාධිපතිවරණයට තව මාස 3ක් තියෙනවා. ඒ නිසා විවිධ කණ්ඩායම් විවිධ දේශපාලන පක්ෂ සමග අපි පෞගේ කාලයක් තිස්සේම ප්‍රතිපත්තිමය කරුණු කාරණා සම්බන්ධව විවිධ සාකච්ඡාවන් තර්ක විතර්ක මැද ආපු එකඟතාවයන් මත පදනම්ව තමයි මේ සන්ධානය හැදෙන්නේ. මේ හුදෙක් මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා හදන සන්ධානයක් නෙමෙයි. මැතිවරණ ජයග්‍රහණ ගණ්ඩෝන අනිවාර්යයෙන්ම ආර්ථිකය දියුණු කරන්නත් රට හදන්නත් ඕන දෙයක් කරන්න. ඒ නිසා ජයග්‍රහණ ලබන්නේ නැතුව විපක්ෂය ඉදන් කෑ ගගා ඉදීමෙන් විතරක් වැඩක් නැහැ. ඒ නිසා අපි මේ මැතිවරණය ඉලක්ක කරගත්තු සන්ධානයක් වුණාට ඒ ජයග්‍රහණය කරලා ආණ්ඩුවක් පිටවුවම මේ රටේ ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට ගෙනල්ලා මේ රටේ සාමාන්‍ය ජනතාවට සහනයක් ලබා දෙන්නේ කොහොමද, ඒ සඳහා අනුගමනය කරන ප්‍රතිපත්තීන් සහ වැඩපිළිවෙළන් මොනවද කියන එක පිළිබඳව පුළුල් එකඟතාවයක් ඇතුව තමයි මේ සන්ධානය හැදෙන්නේ. නිසා අද මේ ආරම්භයක් පමණයි. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි ඉදිරි තෙමස ඇතුළත අපි තවත් කණ්ඩායම් පුද්ගලයන් ඒ වගේම දේශපාලන පක්ෂ සමග සන්ධානගත වෙන්නට එළඹෙන්නට නියමිතයි කියන එක තමයි අපි කියන්න තියෙන්නේ. නිසා ඒකම අපි පැහැදිලිව කියන ඕන 1989 පස්සේ කිසිදු පක්ෂයක් සන්ධානගත වෙන්න තෝ ජයග්‍රහණය කරලා නැහැ. විශේෂයෙන්ම 1989 ප්‍රේමදාස ජනාධිපතිතුමාට ජයග්‍රහණය කරන්න නොනිල සන්ධානයක් ගහන්න වුණා. චන්ද්‍රිකා මැතිනියට එච්චර රැල්ලක් තිබිලා මහා මැතිවරණ දියාව 109යි. ඊට පස්සේ අශ්‍රෆ් මැතිතුමා එක සන්ධානගත වෙන්න සිද්ධ වුණා ආණ්ඩුවක් පිටවන්න. ඊට පස්සේ 2001 අපි එක්සත් ජාතික පක්ෂයේ විදියට මේ අපි ඔක්කොම පරණ UNP කාර්යය විදියට අපිට ආණ්ඩුවක් පිටවන්නත් ඒ වෙලාවේ GLP SBD දිසානායක මහින්ද විජේසේකර කණ්ඩායම චන්ද්‍රිකාලත් එක්ක අතහැරලාම අපි සන්ධානගත වුණා. ඊට පස්සේ 2005 මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන්න සන්ධානගත වුණා. 2015 අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේ කම්බ ගෙනල්ලා අපේ අපේක්ෂක කරපු මිනිස්සු අපි. හරිද? එහෙම කරලා අපි ජයග්‍රහණය කරුවා. ඊට පස්සේ මේ රටේ කෘතිම ජාතිවාදයක් හදලා වඳ කොත්තු, වඳ බෙහෙත්, වඳ සාපි වගේ රැලි නිර්මාණය කරලා තියලා ගෝඨාභයට රට බේර ගන්න රැල්ලක් තියෙන වෙලාවෙත් ඔහු සන්ධානයක් හැදුවා. ඒ නිසා සන්ධානයක් හැදීම දේශපාලන ජයග්‍රහණය කරන්න අත්‍යවශ්‍යයි. ඒ ජයග්‍රහණය අනිවාර්යයෙන් අත්‍යවශ්‍යයි මේ රටේ ආර්ථික, සමාජ, සංස්කෘතික විපර්යාසයක් කරන්න. ඒකේ ආරම්භක පියවර තමයි අද තියන්නේ. සන්ධානගත වෙන්නේ දේශපාලන පක්ෂයක් සමග නෙමෙයි, යම් කිසි කොටසක් එක්ක. ඔව්. ඒ කොටසක් නෑ දෙන්නේ. නෑ. ඒ කියන්නේ දැන් 13ක් ඉන්න සභාවේ
විධානසභාවේ අද සංධානගත වෙන්නේ 6 දෙනයි. එතකොට ඒකේ සභාපතිත් නැහැ, ලේකම්ත් නැහැ. මම ඔබට කලින් පැහැදිලිවම කිව්වා අපි නිදහස ජනතා සභාවේ කොටසක් එක තමයි අපි සංධානගත වෙන්නේ. දැන් අපි සංධානගත වෙන්න කියලා අර රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහිල්ලා රාජපක්ෂලාගේ ගුබ්බෑමේ බුදිය ගිනින්න වගේ ඕන ගුබ්බෑමකට ගිහිල්ලා අපිට රින්ගන්න බෑ. අපේ ආර්ථික ප්‍රතිපත්තීන් පිළිගන්න කණ්ඩායම් එක්ක විතරයි අපි එකතු වෙන්නේ. මොකද සමගි ජන බලවේගයේ ප්‍රධාන පක්ෂයක් අපි විශ්වාස කරන සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය. එතකොට ඒ ප්‍රතිපත්තීන් පිළිගන්න කණ්ඩායම් සහ ඒ ප්‍රතිපත්තීන් වලට අනුගත වෙන්න පුළුවන් කණ්ඩායම් එක්ක විතරයි අපි සම්බන්ධ වෙන්නේ. අය විශේෂයෙන්ම අනිත් පැත්තෙන් මේ අපේ පාක්ෂිකයෝ කියන්නේ 2019 කාලෙදී විශේෂයෙන්ම සමගි ජන බලවේගයට සහයෝගය දෙන සිංහල මුස්ලිම් කතෝලික ජනතාව විශාල මානසික පීඩාවට ලක්වෙච්ච ජනතාවක්. ඒ ජනතාව ඇඳින්නුවේ රට ජාතිය පාවල දෙන ජනතාව විදියට. නමුත් සැබෑ රටට ආදරේ මිනිස්සු ඉන්නේ මෙතන. ඒ නිසා ජාතිවාදී අය අපිට එකතු කරගන්නත් බෑ. ඉතින් ඒකත් තේරුම් ගන්න. ඔව්. ඒක දැන් මෙහෙමනේ. දැන් අපි ජයග්‍රහණය කරන්න මම කිව්වර ඕන ගුබ්බෑමක ලගිනෝ වගේ ගිහිල්ලා ඕන නැති මිනිස්සුන්ව මෙතනට එකතු කරගත්තොත් අපි පරදීවි. ඉතින් ඒක තේරුම් ගන්න අපිට මොලේ නැත්තම් ඒක අපේ ප්‍රශ්නයක්.